පාට නමේ ගෙඩිය පාකි වත්තක් දැනුවත් මන්දන්න විදියට ලංකායි මේ පලතුර නෑ ලොකු කාකිවත්තක් අනිත්වත්තට මේ අනිත්වත්ත තියෙනවා එක පොඩ මීටවට ලස්සන්ට වගා කරලා දින යංක පෙන්න්නේ ර දන පත්‍ර මේක ගටු ගෙඩිය මේතන ගස්ටිකක් තිබ හිද ම මේටික ොරට පෙන්නන්නේ තු මේක ඇතුළ මේ මේ මදේ මේ ඇටේ තමයි අපි කන්න මේක මේ පැදැල්ල දල පුච් අයිබෝ සුබම සුබූ දෑසන ක්‍රතිං අද මං ඔයලට පෙන්නන් හදන්නේ ඉතාලි තින අමුතු පළතුර මේක ලංකාවය මේක කාලාතිය අඩුව මහිතන් නමත් අහල නැතිවෙන්න පුළුව මේක නම කාකි ඉතිං මේ පළතුර මේ අප පැත් ගොඩක් දුරට ලැබෙන ඉතින් මංහිතුවා මේ ගෙන තුොලට විඩිය කරලා පෙන්න්න ඕන කියලා ඉතිං උදෙම්මාව වෙලා උදේ 8:47 අද ඉරිද දවසක් කාකිවත්ත ළඟ ඉන්නේ අපි පැහල බලමුනේ වානගයක් කෙන පෝලිමක් කෙන ගමන් ප පොලිසිද වන්ද මෙමයි මේ අවසර අරං කරනය වීඩියෝ නෙමේ කියන්නේ මේ වතුවලට බැහැලා විඩියෝ කරන්න එම අවසරයක් මකු තරන් කරන නම මේකට තමයි මේ කාසි ගන පලතුර මේක හැදන්න සීත කාලේ තමයි දැන මේක පලතුරු නෙලාගන්න පුළුව තාව කොළ පාටග ප්‍රශ්න කාලය හැදෙනවා ගෙඩි පලතුරු නෙලාගන්න පුළුවන්න්න පල මේ කහ පාට නමය ගෙඩිය කාකිවත්ත ඉතින් මේ හැරි මේ වනං ගොඩක් දුරට කට්ටි කඩනවත් අවඩි මොකද ගොඩ දෙන කන්නෙත් නෑ සමහරම ගොඩක් ආසයෙන් කන්න පලු කරන්න ඉදුනහම තනිකරම පැනම පැන හයි කහ පාටයි ගෙඩිය ඉදිච්ච ගෙඩි නෑ තම මෙන්න බලන්න සාමානෙන් ලංකායි සීතපතිවලත් මේක වවන්න පුළුවන් ඇති මන් දන්න ලංකායි මේක හදනවාද කියලා වැ දැනුවත් මන් දන්න විදියට ලංකායි මේ පලතුර නෑ ලොකු කාකිවත්තක් ඔන්න බල තනි කරන කාකිගෙඩි කාකිවතු කිහිපයක් කියන දැන් මෙතන නම් මේක ගස් නෙමෙයි යාලා මේ විදිහට වගා කරලා තියෙන තව මීට වඩා ක්‍රමවත් වගා කරපු තැනක් මන් දැකලා තියෙන ඒ කියන්නේ ගස් පෝලිමට එක විදියට කපලා තර නිකන් කැලෑවෙන්න ඇරල වගේ තින් දැතින් ටිකෙන් ටික සීත කාල වෙලතින්න කාලි තව මාසයක් යද්දි මේ පළතුර පල නෙනම ටන් ගන්න මේක මේ ගැන ගෙඩි කැඩුවට පස්සේ ල අසුරන්න මෙන්න මේ අතර හිටින් ගැන්න නැට්ට යටට හිටින් තො තැලෙන් හැලු ගෙඩිය ප්‍රතම ඉක්මට තැලන ගෙඩිය හරිම රස වේ පලතුර යම්බ නර පැත්තර ත්ක් තින කාකිවත් ඇතත් මංගල එක්කයන්න මෙතන කවුරුත් මේ අයිතිකාරය කවුරුත් එහෙම එන පත්තක් මෙතනින් පාරත්්‍ය හර පැත්තර ගස්සල ලොකු නික මැංගුස්ටිං කොලේ වගේ මැංගුස්ටිං ගස්සල කොලේ වගේ මේ පළතුර නික ලංකායි ලාවුල් ඒ පළතුරට සමාන ඉති මට මගි විදිහයට ඉන්න බල හිටමති නම් අරබද චිලිය එච්චචී කාහි කතන්දරය ඕක තමයි මේක මේ ඉතාලි කට්ටිනම් ගොඩක් කාල ඇති මන් හිතන විදිර විශ්වාස කරන ඉදිර පංකාර එනම් මේක දැකලවත් නැතුව ඇති ඔය කාහි කියන වචනය අපිට ගොඩක් කෙහෙලදි නො අපේ පොලිස් මහත්තුරම් ගැඳමට අපි කියන කා කියඳම නද මං හිතන් මං හරි කා කියඳ ක්‍රමේ ගෙඩියට ගැන කාකි කාකි
කේඒකේ අයිද දන්න කාකි කිය මේ ගහිම පිරිලති ගස් ලොකුට උසයන්නෙත් නෑන එක්කෝ යලා උසයන්න දෙන්න යම්කිසි මට්ටමට කපල ලංකා පේ අම්බාතිති අඹ වතු තින් මේ දඹුල්ල පත්ත ලොකෝට ගස් හැලන්න දෙන්න කප කප තියාගන්න ඒ වගේ තමතම කත්ත අපි දැයන් අනිත් වත්තට පාරෙන් හැපත්ත මේ චිලිය ජවත්ත අපියන් අනිත් වත්තට මේ අනිත් වත්ත තියෙනවා ඒක පොඩ මීට වඩා ලස්සන්ට වගා කරලා දින යංක පෙන්න අද ඉරිද හිඳ පොඩ්ඩක් සෙනක තාම අඩුයි 8:52 මේ තම කට්ටි නැකිටලනේ අද ඉතින් නිවාඩු දවසනේ නිදා ගන්නවා අපි හන්ද අනිත් පැත්තට මේ බලන්න මේ වැට දිගේ මේ මේ වැට දිගේ වැට දිගේ හිටවල තියෙන තොය කාකි කියන පළතුරම තමයි ඩ්‍රයිව් කරන ගමන් මේ කැම් එක ගන්න ටික කමාරි කාකින පළතුර තමයි වැට දිගේම හිටවල තිබ්බේ බලන්න ඕනේ ඉතින් අපි අංගු දැන් අනිත් පැත්තට ඒ වත්ත තියෙනවා මීට වඩා කාකි එතන ටිකක් වෙනස් විදිහට හිටවල තියෙනවා එදදිවලට තම මේ විඩිගම් පෙන්න්න කස්ථාන්‍ය කියල පලතුරත් තියනවා එකත් ම මේ විඩිගම් පෙන්න්න මේ හරි තමයි තියෙන්න එකත් ටික වෙන සේක ඉංගලිශ ලින්ගෙන් මයිත චිස්නට කියල ලංකා කට්ටිව දැකලනෑ ඉති ඕ පෙන්න්න පුළුවන් අපිටාද මේ විඩි ජක මුලිම කාකිවත්තට එතන මේ හතරම හන්දයක් තිීන් නමුත් මෙතිරින් දාන්න අර පැත්ත බලලා තමයි දාන්න මොකද ඔය පැත්තෙන් කඩාගෙන එන්න දින මං කියා කාකිවත්ත මෙතන නාත්තල බලමු පොඩ්ඩයි පැත්ත වත්ත ඇතුළට නෑ යන්න බෑ පාරෙන් පල්ලේ වත්ත තියෙන ඔන්න අපි ආවා නිදහස බලන්නක ඔවුරුත් නැම පරමය හරීමේ ගස්සල් රතුරු දාන වෙලා රතුරු සද්ද හරි ඔන්න අපි ඒකා කියලා තරපු ඇතුළට හිටින් බල හැකි ක්‍රමත් හිටල කිය බල නොක්කම් බෝල හරිම ලස්සන බලන්න අස පෙඩි හැදිල තින්නේ එන්න කාකි නොත්තම ලතුර දනගන්න මීට පතර ගැ මෙන ලොකු කොට පරණ ගස්නම මේ අවුරුදු ගිහිපර කලින් හිට කල ම කහපාටලන මේ අවුට පිච්චල දන මේ ගෙඩ කහපාටුනහ රසයි මහන ලොකුවට හස පලතුරන්න මදම පේක පැණිරස ගති වැඩි නර පැන්ට හත්ති තනිකර පැණි තියෙන දෙයක්යි අපි අද්දි බලමු කස්ථාන්‍ය ප්‍රස්ථානය ගහක්තින මන් දන්න තැන කස්ථාන්‍ය මේ සොක්ක කියල පැත්තක් තින අපේ කියන්නේ සේස්තුල පැතරයන්න ස්ථාන්‍ය බලන් ඉස්තරතුරයන්න ඕන්න මයිකගහ පෙන්න්නන වලට කස්ථානය ගෙන පලතුර ලතුරක් කියන එක මේ නිගන් අපි ලංක කජු පුච්චලකන්න අන්නේ වගේ දෙයක් පොඩි පැල් දිගට පිතින්නේ කාකිවත්තක් තනිකටම කාකිවත් දව යන වාහන සමහරදුකයි මම හොරකන් කරන්න ඇවිල්ලද සමරට දකින වාහන නත මේ හොරකන් කරන්න ඇවිල කිය
හොරකම් කරන කියද මතක් වුණේ. ඔයාලා දකින්නද මේ ළඟදී මේ ඉතාලියේ සුපර් මාකට් එකේ ගිහලා හොරකම් කරන විදිය කියලා දෙන වීඩියෝ. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන. මේ වගේ රටක ඉඳන් හොරකම් කරනවා කියන්නේ මොකද? ඒකන මට මම වීඩියෝ කරන්න හිටර මට ඒකට ලොකුනේ දෝ අපි කතා කරන්න ඕනෙත් නෑ වැඩකුත් නෑ කතා කරලා මොකද? ඒතරම් පිස්සෝ. මෙයාගේ රටවල ඇයි හොරකම් කරන්නේ අපි? අපි හොරකම් කරන්න ඕනේ නෑ. මොකද මෙහෙ යුරෝ 10ක් අරන් යන සුපර් මාකට් එකට දවස් දෙක තුනකට ඇති ඉන්න බඩු ගන්න පුළුවන් කන්න. පාස්ටා පැකට් එක සත ගාණක් වෙන්නේ තාමත්. පාස්ටා පැකට් දෙක තුනක් අරන් සූගටියක් ගත්තら ඕක මනසට බඩ පුරව ගන්න ඕනේ. ඔය විදිහට හොරගම් කරලා ආතල් ගත්ත කියලා ගත්තට වැඩක් නෑ. අනික හොඳම දේ කියන්නේ ඕක TikTok එකේ සහ Facebook එකේ අදාළ කෙනාම දාලා තියෙනවනේ. යාමනේ දාලා තියෙන්නේ. ඒකට මෙහෙ ඉන්න බහුතරයක් මේ තරුණ පරම්පරාව කට්ටිය නියමයි මචං සුපිරි ඕවා තමයි දාලා තින්නේ. ඒකට වැරදි කතා කරන අපි වගේ කට්ටිය කියන්නේ අපි ඕක වැරද්ද කතා කරා කියන්නේකෝ අපි නෝන්ඩි වෙනවා. ඉතින් කතා කරලා වැඩකුත් නැහැ. ඒ තරම් මෝඩයෝ. ඒත් එක්කම ඊට පහුවෙන සතියේම වෙරෝනාවල ඔය සිද්ධ වුණේ වෙරෝනාවලනේ. වෙරෝනාවලම මේ අවුරුදු 23ක ලංකාවේ කෙනෙක් රෙදි කඩේකින් රෙදි හොරකම් කරලා හුණා කියලා ප්‍රවෘත්තියක් ගිහලා තිබ මේ ඉතාලි Facebook page එක. ඉතින් එයාව මාස 4කට සිර දඩුවම් දුන්නා කියලා තමයි කියන්නේ. අනේ වෙන්න ඕන. ඕවා තමයි වෙන්න ඕනේ. හොරකම් කරන්නේ කවුද? එයාලට කෙල වෙන්නම ඕන. මොකද හොරකම් කරන්න ඕනේ නැති රටක් මේවා. මෙල හොරකම් කරන්න ඕනේ පාඩුවේ. දැන් මෙතනින් මං ගෙඩි 10ක් කඩාගත්තොත් මේ මිනිස්සු මුකුත් මට කියන්නේ නැහැ. නමුත් ඉතින් කරන්න ඕනේ නැහැ. අපිට ගෙඩියක් ඕන නම් කඩාගෙන ආසාවට කෑවේ හැකියි. නමුත් මේවා මේ සුපර් මාකට් එකේ හෙන අඩු ගණන් මේ පළතුරු. මොකදද? අර පේර යුරෝ 1යි 2යි. මොකදද හොරකම් කරන්නේ? මහා ලැජ්ජ වෙන්න ඕන අය වගේ වුණා. අනේ මන්ද. වැඩේ ওই වීඩියෝ එක මමත් දානවා මගේ channel ID ළඟ page එකේ. මට කතා කරලා මේ පොර මේ කියනවා වීඩියෝ කයින් කරගන්න. නැත්නම් පිස්තරට කාඩතර වෙයි. අනම්මන ලොකු talk ටිකක් දුන්නා. මොකද මම වෙරෝනා වල නිතරම show වලට යනවා. එහෙමනොත් show වලට හැමනොත් මේ වුණා කියලා. ඉතින් ඔයාලට මම නම් බය නෑ. නමුත් ඉතින් නිකන් ප්‍රශ්න දා ගන්න ඕනේ නැතිනම් මම වීඩියෝ කයින් කරලා දැම්මා. ඉතින් නමුත් ඉතින් මගේ පැත්තට කොට දෙන කතා කරා. ඒක ඇත්තටම සන්තෝෂයි. ඉතින් මේ නේ හොරකම් කරන්න ඕනේ නැති රටවල් මේ. ඉතින් යන මේ කාකිවත් අපි බැලුවානේ. අපි දැන් යන් ඔය ඉස්සර තව පළතුරු අතට ටිකක් තියෙනවා. එන්නක යන්. ඉතින් මෙහෙම මේ අර හොරකම් කරනවා කියද්දි මමත් බොරුවට කියවනවා. අපිටත් ඇත්තටම වැඩක් නැහැ. ඔයගෙන කතා කරලා පළක් නැහැ. මොකද මේ තරම් මිනිසුන්ගේ ඉගෙනීමක් නැතිකමද මන්දා? අනේ මන්දා මාර මිනිස්සු. මෙච්චර දිනු රටකට ඇවිල්ලත් මෙච්චර පහසුකම් තියෙන රටක් වෙනත් ඒක ආතල් එකට ලු කරේ. ආතල් නෙමෙයි. ඇත්තටම ඔය එළ හැමදාම කරන දේ ඔය. කදාසක් වීඩියෝ එකක් දැම්මට ඔය හැමදේම කරන දේ. ඕක තමයි කරන්නේ. ඕක තමයි සල්ලි ඉතුරු කරගන්නේ වාහන ගන්නවා කියන්නේ. ඕම තමයි. හැබැයි ඉතින් මෙහෙමයි. ඔය ඒ හොරකම අපි කියවුවොත් ඕක 10ක් කියලා, ඔයිට වඩා 100 ගුණයක් හොරකම් කරන අයත් ඉන්නවා. මේ රටවල ඉන්න ඕන තරම්. ඒව ඉතින් එවලිටෙන් නෑ. අරයාගේ මෝඩකමට ඉතින් වීඩියෝ එකක් දැම්මා. කොහොමද ඉතින් මිනිහගේ ඇත්ත ජීවිතේ එලියට ආවා. ඕක තමයි එළගේ ජීවිතේ. මෙතනත් මේ කාකිට ඔල්ල තියෙනවා. ඒත් කාකි වත්තා. රටේ ගිදිලද මන්ද? ඒ ටික දැන් පූජ්‍ය කාල ඉවරයි, චිරේජ්ජ කාල ඉවරයි. මේ අලුතින් හිටවපු චිරේජ්ජ බැල වගේ ඇත්තේ නැහැ අපිට. අන්න කුරුල්ලේ. හරි, අපි එන යන් කස්තාඤ්ඤ පැත්තට. අනියදී වාහනේ ලොන්නම හරි. අපි යන්කො කස්තාඤ්ඤ පැත්තට. ඔන්න මෙන්න තියෙනවා මේ කස්තාඤ්ඤ වර්ගයක් තමයි මේකත්. මේක රඹුටන් වගේ නේ. රඹුටන් ගෙඩියේ කටු ඇනෙනවා. හැබැයි මේ රඹුටන් වල ගෙඩියේ කටු අපිට ඇනෙන්නේ නැහැ. මේක කස්තාඤ්ඤ කියන ඉතාලි. මේක කටු ගෙඩිය. මම එතන ගස් ටිකක් තිබ්බා. එහෙනම් මම මේ ටික ඔයාලට පෙන්වන්න හිතුවා. මේක ඇතුලේ මේ මදේ මේ ඇටේ තමයි අපි කන්නේ. මේක මේ පැදල්ලේ දාලා පුච්චන්න පුළුවන්. නැත්තම් ෆෝරනේ දාපුවම එහෙමත් ගන්නවා. ගොඩක් වෙලාවට පුච්චලා තමයි මේවා කන්න තියෙන්නේ. හරිම රස පළතුරක්. පළතුරක් කියන්නේ මේකට පළතුරක් කියන්නත් බෑ. රස ගෑමක් නෑ කජු වල. අපි වැට් ලගේ ඉඩි. අපි ඉඩි. අපි වෙන නෑ අපිට. වේල් ලගින් මේ කට්ටිය වෙලා අහුලන. මේකත් කස්තාඤ්ඤ වර්ගය. මේක කස්තාඤ්ඤ මත්ත කියලා කියන්නේ. ඉතාලි වේල්ල තියෙන එක වෙන් කරලා කටු මාර තියුනේ ආව් මේක කස්තාඤ්ඤ ඇටේ
ඔත එක්තර කස්සඤ්ඤ වර්ගය. Google එකේ කියන විදිහට මේවත් කනවා. නමුත් මේව නම් මම කනවා දැකලා නැහැ. මම දැකලා තියෙන අනිත් කස්සඤ්ඤ. ඒ කස්සඤ්ඤ තිබුණ ටිකක් දුර. මේවට ලති. මේ කස්සඤ්ඤට. මේක තනිකර පුච්චලා ගත්තහම මැද තියෙන මදේ තනිකරම කජු වගේ ලංකාවේ කජු පුච්චලා ගන්නවා. මේ රස තමයි ඉන්නේ. මේ තමයි ගහ. දැන් මේ සීත කාලේ නින්ද කොළ පිච්චිලා ටිකෙන් ටික වැටෙන පටන් ගන්නවා. අන්තිර ගෙඩි විතරයි ඉතුරු වෙන්නේ. නැදි මේ යුරෝපේටම ආවෙනි කිච්ච ගස්. ලංකාවේ නැහැ නේද මේ ගස්. හ්ම්. කස්තාන. මේ ඔකයි කස්සාඤ්ඤ කතාව. අපි බලමු ඉස්සරහට කස්සාඤ්ඤ මෙහි තියෙනවා මේ. කස්සාඤ්ඤම කියන්නේ පුච්චනවා. ඒ කියන්නේ එදාට ෆේස්ට එක. ෆේස්ට තියෙනකොට අපිට ඒකට යන්න පුළුවන් වෙයි බොහෝ විට. මේ දැන් මම ගෙදර අරන් ගිහලා කන්නේ. තරලා බලමු. බෑ අමාරු. මෙදා ඇටක් තියෙන්නේ. ඒක තමයි කස්සාඤ්ඤ කතාව. අපි නෑ යා. ගෙවල් පැත්තට. තව මොන හරි මේ වගේ විශේෂ පාඩුවක් තිබ්බොත් මම පෙන්නන්නම් මේ වීඩියෝ එක. යන්න කොහෙද? ඉතින් මේ ගෙදර යන කලින් තාම මගේ යාළුවා ලංකාවේනේ. ඉතින් එයාගේ මේ දවස්වල කුරුල්ල දෙන්නවයි මාළුන් වෙ බලගන්නේ මම. ඉතින් මම දවස ගානේ ඉනවා. ඉතලට කන්න දෙන්න. සමහරක් පිට දවසක් කර දවසක් වෙන අවස්ථා තියෙන වැඩ වැඩි වෙන කොට. ඉතින් අම ගමන් කුරුල්ල දෙන්න කෑ ගහනවා. සද්දනේ. දෙන්න ඉන්න බඩ දෙක. ඇංගිලා ඉන්නේ. හරි. මේ එන්න එන්න ඇඟිල්ල දාපන් කොටන්න එනවා ඔක්කේ නාස වේද තම නමුත් අපේ ගෙදර ඉඩමදි කුරුල්ල කලන්ද අමින අනික් කියලා ඇතුල ඔයින පෙන්නන්න ලයිට් එක ඇඟිල්ල ඉන්න දෙන්න පේනද බඩු හරි ඔය කොළපාට එක්කන කහපාට කනාර අර පැත්තේ මේ කොටන්න මේර කොටන් තේ දෙන්න වෙයි කලින් කහපාට එක්ක අපි ඒකට කන්න දෙන්න සහගෙන ආරුදි නැවි ඇවිල්ලා හරි කෑම දාලා යන දෙල් දිස්ට ටික තම කෑම ටික ගොඩක් අර දෙනට වතුර මාරු කරලා කන් ටිකක් දිලා වැඩි මේ දෙන චා කරනවා කියන්නේ හා ඉන්න කන්න දෙනවා ඉන්න දෙන්න ඔය ඒකට කන්න දෙන්න ඕන සූරිකාන්ත ඇට තියෙන තවත් ඒ බජිරි වනම් ඔක්කොම කෑම හලන ගොඩක් දාපු කැනින් දබර ඇති දැන් කයි වට දෙන්න හැමනම් දැන් මෙතන මේ වාහන සෙල්ල තියෙන මේ මෙතන තියෙන ෆුර්ගෝන ටික ඇතුළේ වාහන සෙල්ල එක පට්ටු ගානේ බිල්ඩින් එකේ පැත්තේ තියෙනවා දවසේ ගිහිල්ලා මම ඔයාලට වාහන වල මිල ගණන් පෙන්නන්නම්කෝ වීඩියෝ එකේ රුපියල් ලංකා මුදලේ රුපියල් ලක්ෂ 10ට අඩුවෙන් රුපියල් ලක්ෂ 10ක් වේදන් නොකර ගන්න පුළුවන් වාහන ගොඩක් මේ වගේ තැන් වල තියෙනවා ඒ කියන්නේ පාවිච්චි කරපු ඒවා ඉතින් ඉතින් ලංකාවේ ගොඩක් ලක් පාවිච්චි කරපු නේද ලක්ෂ 20ට වගේ තවත් හොඳ ඒවා ගත්තා. ලක්ෂ 30ට සුපිරි මේවා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාහන ගොඩක් මේ වගේ තැන්වල තියෙනවා. يعني
ලක්ෂ 50ට අඩුවෙන් වීදම් කරොත් සුපිරි වාහනයකට අත ගන්න පුළුවන්. මම කරන්න ඉක්මනට මේ වීඩියෝ එක. මොකද ලංකාවේ මේ දවස්වල වාහන ගැන කතා කරන්නේ. අපි ඉස්සරහට කරමු මේ වගේ වීඩියෝ. මම යගේ වාහන සෙල් ගොඩකට යමු. ගිහිල්ලා තනින් තන තියෙන ලක්ෂ 50ට වගේ අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද කියලා පෙන්වන්නම්කෝ. එච්චරයි. වෙන මොකුත් මම කියන්නේ නැහැ. මම වලට ලොකුවට වාහන ගැන දන්නේ නැහැ. ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන පෙන්වන්නම් මම වලට. යූරෝ වලින්. ඔන්න එහෙනම් අපි ගෙදර යනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්න. ඉතින් අද මේ පොඩියට වීඩියෝ එකක් කරන්න හිතුවා. දැන් ඉතින් ගෙදර යන ගමන් ඉන්නේ. මේ අපි අර කිව්වා වගේ ඉස්සරහට වාහනක වල මිල ගන්න පොඩි වීඩියෝ එකක් කරමු. මේ හැරි තියෙන කොන්ජෙස්ෂනාරිය කීපයක් නම් ඔවට හිමීට ගිහිල්ලා පොඩිට වීඩියෝ කරගන්න. එයාලා ඉතින් මෙහෙමයි වාහනයක් වීඩියෝ කරනකොට එයාලා කැමති නැහැ. එයාලා අවසර දෙන්නේ නැහැ. ඉතින් ඔකේ ලොකුවට කී කී ඉන්නේ නැතුව නිකන් ගිහලා වාහනය බලන වගේ normal එකේ වීඩියෝ කරගන්න. ඉතින් නැත්තම් වෙන කරන්න විදිහකුත් නැහැ. මොකද කොන්චස්ටාරේ වල කට්ටිය කැමති නැහැ. දැන් මේ ඉතාලි කට්ටියට වීඩියෝ කෙනෙක් අදාළව නැහැ. YouTube කෙනෙක් අදාළව නැහැ. දැන් අපි කිව්වොත් අපි මේ වීඩියෝ කරලා අපි ලංකාවට පෙන්වන්න හදන කියලා එළ සමහරට කැමති නැහැ. එළ කියන්නේ නැහැ නැහැ එපා කියලා. මොකද මට එහෙම අවස්ථාව ඕන තරම් වෙලා තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට ලස්සන වීඩියෝ කරමු. වාහන පෙන්වලා. ඉතින් එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. තවත් මේ වගේම ඉතාලි ජීවිත වීඩියෝ එකෙන් හම්බෙමු. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන්ම අපි ගිහින් එන්න. ජය වේ.